අයිබෝවන් සුබෝ දැස්සනක් ඔබ අදත් වෙනදා වගේ මේ පන්නේ ටීවී වන්න ජාතික මෙහෙවර වැඩසටහනක් සමගින් රටට අපේ රටට වැදගත් කාරණයක් විශේෂයෙන් උපනූපන් පරම්පරාවට පවා බලපෑම් එල්ල කර හැකි කාරණයක් පිළිබඳව අද ජාතික මෙහෙවර තුළින් අපි අවධානය යොමු කිරීමට කල්පනා කරා ඔබ දන්නවා මීට දින කිහිපයකට පෙර ලංකාවට ආසන්න මොහොත තීරයේදී සිංගප්පූරු දජය යටතේ ලියාපදිංචි වූ එක්ස්ප්‍රෙස් පෙර නෞකාව ගිනි ගැනීමකට ලක් වුණා මේ වන විට ඒ නැව විනාශ වෙලා 150කට වැඩි කොටසක් මුහුදුමත් වී තිබෙන බවට තමයි නිලවශයෙන් අපට තොරතුරු වාර්තා පන්නේ මයන් පසුබිමකදී මේ දක්වා කාලය තුල අපේ රටේ සාගර කලාපයට ඒ වගේම සමෘද්ධියට බෙරලට මේ සියලු දේවල් වලට සිදු කර තිබෙන විනාශය අපිට මෙපමණයි කියා අගය කරන්නට බෑ හැබැයි මේ නැවතුල තිබෙන තෙල් යම් කිසි හේකින් කාන්දුව හොත් එයින් සිදුවන බලපෑම දහස් ගුණයකින් ඉහළ යන්නට පුළුවන් මේ සිදුව තිබෙන හානියත් හා සාපේක්ෂව අපි සංසන්දනය කරනකොට ඇත්තරම මේ වෙද්දී මේ නෞකාවේ තත්ත්වය මොකක්ද මේ නෞකාවට අපි ඉක්මනින්ම සිදු කළ යුත්තේ කුමක්ද සහ මේවන විට අපේ පරිසරයට අත්ව තිබෙන විනාශය කියන කරුණු කාරණා පිළිබඳව අපි අද කල්පනා කරා ජාතික මෙහෙවර තුළින් අවධානය යොමු කරන්නට ඒ සඳහා අපේ ආරාධනය පිළිගෙන අදත් අප සමග සම්බන්ධ වෙරබා මෝදුහානාවික නීතිඥ පිළිබඳ විශේෂඥ නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා අයබෝවන් නීතිඥතුමනි ඒ වගේම පරිසර වේදී නායක රන්වැල්ල මහතාත් අද අප සමග සම්බන්ධ වෙරබා ජාතික මෙහෙවර වැඩසටහනට අයබෝවන් නායක මහත්මා අයබෝවන් මම කැමති මුලින්ම ඩෑන් මහත්මා වෙත යොමු වන්න දැන් මේ නෞකාව පිළිබඳව නිරන්තරයෙන් ඔබ පරිශීලනය කළා දත්ත පිළිබඳව හොඳ දැනුමකින් ඉන්නේ මේ වන විට තත්ත්වය මොන වගේද සහ මොන වගේ අවධානමක්ද අපේ රටට මේ නැවෙන් දැන් අත් වෙලා තියෙන්නේ අතරම ස්තුති මේෂ් මට මේ සංවාදයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔයා කිව්වා වගේම ඇත්තටම අපි ඇයි මෙච්චර මේ ගැන කතා කරන්නේ මොකද මේක මතු පරම්පරාවට අත්වන ඉරණමක් ඇත්තරම කියනවා මොකද අපි ඇවිල්ලා දූපතක් මුහුදු සම්පූර්ණයෙන් මුහුදෙන් වටවෙච්ච රටක් තමයි අපි කියන්නේ අපි නැතුව මුහුද පැත්තකින් තියෙන සමහර රටවල් තියෙනවා දැන් අපි තුන් පකිස්තානයේ වගේ රටක් ගත්තොත් ඒකේ මුහුද තියෙන එක පැත්තකින් විතරයි අනිත් පැතිවලින් ලෑන්ඩ් නැත්තම් මේ දේශ සීමා මෙයා වෙන්නේ පොළවෙන් නමුත් අපිට මේ මුහුද කොච්චර වටිනවද කියලා අන්න එතනින්ම අපිට තේරෙනවා මොකද අපිට පණින්න හරි තියෙන රටින් එළියන මුහුද විතරයි. ඉතින් ඒකිට මුහුද ආරක්ෂා කර ගැනීම තමයි මං හිතන්නේ ප්‍රධානම දේ. ඉතින් නාවික ශාස්ත්‍රය තුළ මේ මුහුදු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නාවික සංවිධානය නැත්නම් ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් විශාල මෙහෙවරක් කරනවා. ඒකේ මොකද වෙනම කමිටි එකක් තියෙනවා. ඒකේ මේ මුහුදු පරිසරය සම්බන්ධයෙන් විතරක්ම වැඩ කරන ගොඩක්ම ප්‍රඥප්ති ඇවිල්ලා තියෙනත් ඒ සංවිධානයේ මුහුදු පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නාවික කටයුතු වලින්. ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම මුහුදු පරිසරය කොච්චර වටිනවද කියන එක අපිට තේරෙනවා. මේ අපි විතරක් ලංකාවේ දඟලනෝ නෙමෙයි ජාත්‍යන්තරව ජාත්‍යන්තර සංවිධාන පවා දඟලන්නේ මේ මුහුදු පරිසරය ආරක්ෂා කරගන්න. නමුත් අපි හිතා ගන්න ඕනේ ඇත්තටම මේ නව කටයුතු තියෙන්න ඕනේ නැත්තම් ජාත්‍යන්තර එළදාම නැ නැත්තම් අපිට කන්න බොන්න දේවල් සමහර දේවල් නැති වෙන්න පුළුවන් අදින්න පළදින සමහර දේවල් නැති වෙන්න පුළුවන් ඉතින් ඒකින්ද මේ නාවික කටයුතු තියෙන්න ඕනේ හැම දෙයකින් මනුෂ්‍ය පරිභෝජනය හැම දෙයකින් ඉතින් අර ඔයා කිව්ව ඔයා අහුව ප්‍රශ්නෙට මම ඇත්තටම ගියොත් මේ වෙලාවේ දැන් අපිට අත්වලා තියෙන දේ එතනින් එහාට අපි යන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනේ දැන් මේ වෙලාවේ ඔබ කිව්වා වගේ මේ බංකර් තෙල් එක නැව ඇතුලේ තියෙනවා නැව ඇතුලේ ඒක දැනට ආරක්ෂිතව තියෙන බවක් තමයි පෙනියන්නේ මොකද කිසිම මුදාහැරීමක් සිද්ධ වෙලා නැහැ ඉතින් ඒක ඇත්තටම අපේ වාසනාව ඒක ගොඩක් හොඳයි මොකද ඔබ කිව්වා වගේ නැත්තම් මේ තෙල් මුහුදට ගියොත් ඉතාමත් ලොකු පරිසර දූෂණයක් ඇති වෙනවා එතෙන්දී අපිට තාක්ෂණික එක පැත්තකින් තාක්ෂණික උපකරණ මදි ඒ ක්‍රියාවලිය අපිට සටන් කරන්න අනිත් එක තමයි තාක්ෂණික දැනුම ගොඩාක් දුරට මදි මොකද මේ වගේ සිද්ධි අපේ ලංකාවේ එහෙම ලේසියෙන් වෙලා නැහැ ඒකින්ද අපේ අපි ප්‍රිපෙයර් වෙලා නැති නැත්නම් අපි ඒකට පුහුණු වෙලා නැහැ ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයකට මුහුණ පාන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මොකද බෝයක් ගත්තත් අපිට මදි වෙනවා මේ වගේ තත්ත්වයක් තුළ ඉතින් මෙහෙම තත්ත්වයකදී අපි මොකද කරන්න ඕනේ දැන් අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ තෙල්
මුහුදට කාන්දු නොවී තියා ගන්න මුහුදට කාන්දු නොවී තියා ගන්න අපි කිවිඳුම් කරු යවලා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ අපිට පුළුවන් හැකියාව පළමු අවස්ථාවේදීම ආවම කරන්න ඕන දේ තමයි අපි මේ තෙල් ටික වෙන නැවකට පයිප් හෝස් එකක් මාර්ගයේ එක තියෙන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා ඒ විශේෂ ක්‍රමවේදය හරහා හෝස් එකෙන් අපි වෙන නැවකට මේ තෙල් ප්‍රමාණය ගන්න ඕනේ ඉතින් අන්න ඒක තමයි ඇත්තටම සිදු වෙන්න ඕනේ එතනින් අපිට පරිසර දූෂණය අවම කරගන්න පුළුවන් මේ දැන් පවතින තත්ත්වය තුළ අපි දන්නේ නැහැ තව ටිකක් දවස් යනකොට කොහොම වෙයිද ඒකයි මම කිව්වේ මුල් අවස්ථාවේදීම කරන්න ඕන දෙයක් තමයි මේ දෙය කියලා प्लास्टिक पबलूम रासायनिक द्रव्य आहार पान मे सील मे गिंडे सह अति पिपरी अपे सागरेट मे विद्युलाती मेवेनकुत गुडगसमीन पापती मेता दुर्ट तिबेन සිදුවති මේ පරිසර විනාශය පිළිබඳ අපි කතා කළොත් මොන වගේ විනාශයක්ද සිදුවති? ඔව් මං හිතන්නේ ඒක ඇත්තටම අපිට කතා කරලා ඉවර කළ නොහැකි තරම් ප්‍රබල විනාශයක් සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් පබළු මේවන විට මන්නාරම ආසන්න මුහුදු තීරයටත් අනිත් පැත්තෙන් හම්බන්තොට ආසන්න තල්පය පසු කරමින් ගමන් කර බව තමයි අපේ පරිසර ක්‍රියාකාරීකම් අපිව දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේකේ එක පැත්තක් අපි දකිනවා මේ ප්ලාස්ටික් පෙබල්ස් වලින් කතා කළොත් මේවා සමහර විට වෙනත් මේ මුහුදු ශාකසා ඇල්ගි වශයෙන් හිතලා මේවා ආහාරයට ගන්න මාළු පෙළඹෙනවා විශේෂයෙන්ම කැස් බෑවන් නැත්නම් අය පෙළඹෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ඔවුන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වේවි කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ ඒක චක්‍රයක් විදිහට ඒවා නැවතත් අපේ ශරීර තුළට පැමිණේවි කියලා අපි විශ්වාස කරනවා. අනික් පැත්තට මේකේ තිබිච්ච රසායන ද්‍රව්‍ය වලින් ලුබ්‍රිකන් ඔයින්ට් මේකේ තිබිලා තියෙනවා. මේ දැන් අපේ නීතිඥතුමා කිව්ව නැව බඳේ තියෙන තෙල් ඊට අමතරව නැවේ රැගෙන යමින් තිබූ තෙල් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒවා දැවි අලුුණාද එහෙම නැත්නම් ඒවත් මේ නැව තුල තාම බහලුම් වශයෙන් තියෙනවද කියන ප්‍රශ්නය අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් පහුගිය දවස්වල අපි දැක්ක මේ ප්‍රවෘත්ති නාලිකාවක පෙන්නවා එක්තරා දැලක් ගොඩ ගන්නවා. ඒ දැලේ කිසිදු මත්සේ කිටියේ නැහැ. මිය ගිහිල්ලවත් පණ පිටින්වත් සාමාන්‍යයෙන් මේ පරාශ්‍රිතව තමයි මේ දැල් දාන්නේ. ඉතින් ඒකෙන් අපිට පෙනී යන්නේ මුහුද යට වෙනදා ඉතාම මත්ස්‍ය ඝනත්වයක් තිබිච්ච ප්‍රදේශවල අද කාන්තාරයක් දිස්වන බව තමයි පේන්නේ. මොකද ඒකට එකම මත්ස්‍යෙක්වත් මිය ගිහින් හෝ පණ පිටින් නැති වෙච්ච එක. ඒකට කාට හරි හිතෙන්න පුළුවන් මත්ස්‍යෝ සේරටම පලා යාමේ හැකියාව තියෙනවද කියලා. ඇත්තටම ලොකු මත්ස්‍යෙන්ට ඒ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පරව් වගේ අපි දකින අපි ආහාරයට ගන්න එවැනි මත්ස්‍යෙන්ට ඒ හැකියාව තියෙනවා. හැබැයි වටිනා දුර්ලභ මත්ස්‍යෙන් ජීවත් වෙන්නේ කොරල් පරවල ජීවත් වෙන මත්ස්‍යෙයින්. ඒගොල්ලන්ට එහෙම පලා යාමේ හැකියාවක් නැහැ. ස්ථිර වශයෙන් මෙහි වතුරේ වෙනසක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික් අපි නොදන්නා මේ ශුද්ධ ප්ලාස්ටික් මේ නැවේ ඇතම් ක්‍රීම් වර්ගවල ශුද්ධ ප්ලාස්ටික් ලෝකේ භාවිත කරනවා විශේෂම රූපලාවන්‍ය ක්‍රීම් වල. එවැනි දේවල් ඇවිල්ලා ඔවුන් ජීවිත විනාශ වුණාද? එහෙම නැත්නම් නයිට්‍රික් අම්ලය තනුක වීමට පෙර ඔවුන්ගේ ජීවිත විනාශ වුණාද? මේකේ තවත් එවැනිම විශේෂ රසායන ද්‍රව්‍ය කීපයක් තිබිලා තියෙනවා. ඒව හන්ද දේවල් සිද්ධ වුණාද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක හින්දා අපි විශ්වාස කරනවා දැනටත් විශාල විනාශයක් වෙලා තියෙනවා කියලා. ඒක මේ සියවසේ සිදුවෙච්ච මහා පරිමාණ සාගර කළු පැල්නමක් විදිහට තමයි අපි දකින්නේ. ඒක බරපතල දෙයක්. ඒකේ අපි දකිනවා පැති කීපයක්. එකක් තමයි දීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. දෙවෙනි එක විසුසුම් මසු ඇල්ලීමේ සහ විකිණීමේ කර්මාන්තය අඩාල වෙනවා. ඒ වගේම ලුණු ඇතුළු වෙනත් මුහුද ආශ්‍රිත නිෂ්පාදනත් එක්ක තියෙන සංහිඳියාව බිඳියාමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් වුණු අපි දකිනවා සාගරයේ පැත්තෙනොත් මේ මසුන් අල්ලන්ගේ පැත්තෙනොත් අඩු තරමින් අවුරුදු 30ක විනාශයක් සිද්ධ වෙනවා. යම් හේකින් මේකේ වන්දිය ගැන කතා කරනවා නම් මේ සාගර ජීවි විනාශය පිළිබඳවත් ඒ වගේම මේක හන්ද නැති වෙච්ච ආර්ථිකමය වාසිය පිළිබඳව අඩුතරමින් වසර 20කට කම්පන්සේෂන් ලබා ගැනීමේ හැකියාවක් අපි සටන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ දැනට තියෙන තත්ත්වය වැරදිලාවත් මේ තෙල් කාන්දුවේම පටන් ගත්තොත් මෙහිදී කියන්න ඕනේ ඊයේ මම ඇත්තටම දැක්කා මේ වරාය අධිකාරී සභාපතිවරයා කතා කරනවා. ඉතින් එතුමා කතා කරන ඒ දේවල් සාධාරණයි. මොකද එතුමා පාබල හමුදාවේ හිටපු කෙනෙක්. එතුමට මුහුද ගැන දැනුමක් තියෙන විදියක් නැහැ. මම හිතන්නේ එතුමා පත් කරපු අයගේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද එතුමා කියනවා මේ බෝයාවල් තියෙනවා, එහෙම නැත්නම් මේ ෆයර් බූම්ස් තියෙනවා, ඒවා අදාළ මොහොතේ අපි දානවා කියලා. දැන් මේ අඩු ගානේ මේ නිලධාරීන්ට ඔහු විතර නෙමෙයි සාගර සමුද්‍ර අධිකාරියේ ලංකාවේ පරිසර
පරිසර සංරක්ෂණ නිලධාරීන්ට නොතේරෙන දේ තමයි ප්ලාස්ටික් පෙබල්ස් ආවෙත් මුහුද උඩින් පාවෙලා ඒකත් මේ බෝයාවකින් නවත්තන්න පුළුවන්. ඒ ඒකටත් මේ නැවුල තෙල් කාන්දු වීමට දාන බෝයාවල්ම තමයි දාන්නේ. මොකද මුහුදු දිය උඩින් එන්නේ. ඉතින් ඒක නතර කරන නොතේරෙන මිනිස්සු තාමත් තෙල් නැව වට කළා මේ මෙහෙම ෆයර් බූම්ස් යොදන් නැතුව කියන අවශ්‍ය වුණොත් දාන්න පුළුවන් කියලා. අපිට තේරෙන්නේ තව අවශ්‍ය වෙන්නේ කොයි අවස්ථාවේද කියලා. දැන් අපි නැව යට කළා පිට රටකින් හරි ගෙනල්ලා මේ වෙලාවේ දැම්මොත් නැව විතරයි වට කරන්න ඕනේ. නැවෙන් තෙල් ආවොත් අපිට මුළු ලංකාවම වට කරන්න වෙනවා. ඒක එතකොට සාගරය විනාශ වෙනවා ගොඩබිම් බේරගන්න ලංකාව. ඉතින් ඒක කරන්න බැරි දෙයක්. මට තේරෙන්නේ මේ නිලධාරීන්ට අබ ඇටේක මොලයක් නැද්ද කියලා මේ වගේ ප්‍රකාශ කරන්න. ඉතින් අනිත් පැත්තට අපි දකින්න අර එක්තරා නිලියකගේ ප්‍රශ්නයක් පිළිබඳව රටේ විශාල කතාවක් ඇති වුණා. හැබැයි මම විශ්වාස කරන්නේ නුහුපන් පරපුරෙත් අනාගත උරුමය මේ විනාශ කරපු මේ මහා විශාල ව්‍යසනයට සම්බන්ධ. දැන් මේ නැවේ කපිතාන්වරයා මේ නිශ්චිත තොරතුරු ලබා දුන්නේ නැත්නම් ඔහු අද ඉන්න ඕනේ රිමාන්ඩ් බන්ධනාගාරේ. එතකොට මේකට අදාළව යම් කෙනෙක් දැන් අපි මේක මුලින්දම ප්‍රකාශ කළා මේක මේ විදිහට නිවුවොත් ගිලෙනවා කියලා. මොකද නැව මේ වගේ රසායනික ගින්නක් නිවන්න ඕනේ රසායනිකව. හැබැයි කලේ වතුර පුරෝපියක නැවට වතුර පුරෝලේ බරට තමයි නැව යට ගියේ. ඉතින් ඒක හන්ද මේවට වග කියවුතු අය අද ඉන්නෝනේ මේ සිරගතව සිරමැදිරිවල. හැබැයි ඕන් නැවිලා නෑ එහෙම සුළු විනාශයක් තියෙන්නේ මේකේ ප්‍රශ්නයක් නෑ මේක මේ හෙට අනිද්ද ඉවර වෙයි මේ නයිට්‍රජන් තනුක වෙයි වගේ කතා කියන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒක හන්ද මම හිතන්නේ දැන් මේක මේ නීතිඥතුමා කිව්වා මේක මේ නැව තෙල් ගැනීම පිළිබඳව අපි තෙල් ගැනීම ගැන කතා කළොත් නෝර්වේ රජයේ මම ගිහිල්ලා ඔවුන්ගේ තෙල් ගැනීම ස්ථාන පරීක්ෂා කරලා තියෙනවා මේ උතුරු මුහුදේ. ඒ ඔවුන්ට ඒ තාක්ෂණය තියෙනවා. මොකද ඔවුන් මුහුදයට තියෙන තෙල් නිදි වලින් තෙල් උඩට ගන්නවා. අපි වැරදිලාවත් මේක ඇරියොත් හෝ කැඩුනොත් ක්ෂණිකව තෙලුයි වතුරයි අතර වෙනස්කමක් තියෙනවා. තෙල් ටක් ගාලා උඩට එනවා. ඒකන්ද ඒක ඉතාම භයානක අසීරු විද්‍යාව ඉහළටම තියෙන තැන් වලට කරන්න පුළුවන් දෙයක්. ඒකන්ද අපි විශ්වාස කරන්නේ ඒකත් මේ ඉතාම අසීරු දෙයක්. ඒකන්ද අපි යෝජනා කරනවා දැන්වත් ක්ෂණිකව අද දිනේ තුල කරන්න ඕනේ අපි මේ සල්වේජ් සමාගමෙන් හෝ ගෙනල්ලා වහාම මේ ෆයර් බූම්ස් එහෙම නැත්නම් බෝයාවල් ගෙනල්ලා නැව වට කරලා දැමිය යුතුයි. අනික් පැත්තට අපි දකිනවා මේ නැව මේ රසායන ද්‍රව්‍ය එක්ක තියෙන්නේ විශාල නැව් මාර්ගයක් අවහිර කරමින්. මේකේ තමයි අපේ ප්‍රධාන නැව් ගමන් කරන්නේ. මේක හරහා විශාල අනතුරු වීමේ අවදානමක් අපි දකිනවා ඉදිරියට. එතකොට එවැනි නැව නැමත විනාශ වුණොත් ඒත් සිද්ධ වෙන්නේ පරිසරහානි. ඒකන්ද අපි හිතන්නේ ඒව ගැන මීටර සවිඥානිකව සබුද්ධිකව හිතන්න කියලා අපි යෝජනා කනේ. අපි දකින්නේ දැනට තියෙන හානිය අපිට කියන්න වෙන්නේ විශාල හානියක්. ඒ කියන්නේ සරලව කියනවා නම් අපිට පේන්න තියෙන්නේ සාගරය කාන්තාරයක් වෙලා කියන එක තමයි. අපිට වැඩසටහන අතර වාරයේදී ඔබ මේ දකින්නේ ඊයේ දිනේදී ගුවන් හමුදාව නාවික හමුදා විසින් අප වෙත ලබා දුන් දර්ශනයි. දර්ශන නරඹන සමගම අපිට කතාබහ ඉදිරියට රැගෙන යන්න පුළුවන්. දැන් මාත්මා මේ දැන් මේ නායක මහත්මයා සඳහන් කරපු කාරණයකින් මම ඔබතුමා වෙත යොමු වෙන්න කැමති. මේ තාක්ෂණයේ කියන කාරණේ මේ දැන් බැරි වෙලාවත් මේ තෙල් කාන්දුවක් වුවහොත් ඒකේ තියෙන හානිය අවම කරගන්නට අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන් බෝම්බ පාවිච්චි කරන තව නොයෙකුත් තාක්ෂණයේ තියෙනවා. ශ්‍රී ලංකාව මේ තාක්ෂණයෙන් සන්නද්ධද හැකියාවක් තියෙනවද මේ අභියෝගයට අපිට මුහුණ දෙන්න? ඇත්තටම ශ්‍රී ලංකාව සම්පූර්ණ වශයෙන් සන්නද්ධවයි කියලා කියන්න මට බැහැ. මොකද හේතුව තමයි අපිට තියෙන ඒ උපකරණ සම්බන්ධයෙන් අපි හොයා බැලුවම අපිට දැනගන්න ලැබෙන්නේ එහෙම ඒ වගේ තෙල් කාන්දුවක් හෝ මේ නයන කිව්වා වගේ අර ප්ලාස්ටික් එකතු කිරීම සම්බන්ධයෙන් විශේෂඥ පුහුණු දැනුමක් තියෙන අය එතනදි පාවිච්චි නොකරපු එක. මම හිතන්නේ ලංකාවේ එහෙම කට්ටිය නැහැ කියලා. එහෙම කට්ටිය ඉන්නවා. එහෙම ඒ වගේම තමයි තෙල් සම්බන්ධයෙන්ුත් දැන් මෙතුමා කිව්වා වගේ ඇත්තටම නල මාර්ගයෙන් ඒ දාලා ගන්න පුළුවන් බංකර් තෙල් එක කරන්න පුළුවන් හොඳ මේ දැනුමක් තියෙන පළපුරුද්දක් තියෙන කම්පැනික් දෙකක් ලංකාවේ තියෙනවා ඇත්තටම. ඉතින් නමුත් වෙලා තියෙන්නේ දැන් අපිට මෙහෙම දැනුමක් තිබ්බට විතරක්ම මදි. මොකද මං ඉස්සල්ලා කිව්වා වගේ මේ වගේ සිද්ධියකට අපි මුහුණ පාලා නැහැ එහෙම මෑත කාලයකදී. ඒකින් නා දැන් ඒ වගේ එක්සර්සයිස් කරලා පුරුදු ආයතනයක් පුරුදු ඒ වගේ ආයතනයක් තියෙන රටක සහයෝගය ගැනීම අවශ්‍ය වෙනවා. මොකද ඒගොල්ලන්ට තමයි එකපාරට ඥානය පහළ වෙන්නේ දැන් මෙන්න මේ වගේ වුණොත් මෙහෙ කරන්න ඕනේ මේ වගේ වුණොත් මේක කරන්න ඕනේ කියන එක. අන්න ඒක තමයි අර නයන මහත්තයා කෝ වගේ දැන් පිටරටක සමහරලාට ඊට වැඩිය ඒගොල්ලන් හෑන්ඩ්ස් ඕන් වෙන්න පුළුවන්. නැත්තම් අපි ඒකට පළපුරුද්ද වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය ගෙනල්ලා ඒ දේ කරගන්න පුළුවන්. මොන ක්‍රමයෙන් කරත් මේක අපි කරගන්න ඕන දෙයක්, අපේ ලංකාව කරගන්න ඕන දෙයක්. සල්වර්ස් මාර්ගයෙන් හෝ
අපේ කට්ටිය මාර්ගයෙන් හෝ මේ දේ කරගන්න ඕනේ මේ දේ කරගැනීමට යන වියදම ඊළඟට ප්‍රශ්නයක් වෙනවා මේ වියදම අනිවාර්යයෙන්ම අපි ලබා ගන්න පුළුවන් අපේ නීතිය ප්‍රකාරව අපේ නීතියේ මම මීට කලින් කිව්වා නීතිය එච්චර ප්‍රබල නැහැ නමුත් ඒ නීතිය ප්‍රතිපාදන තියෙනවා මේ දේවලුත් ලබා ගැනීම හැකියාව මේ මේ යන කාර්යභාරයට යන වියදම් ලබා පියවා ගැනීම හැකියාව එතන අර සමහර දේවල් අපිට ලබා ගැනීමේ අපහසුතාවය තියෙන්න පුළුවන් නීතියේ දුබලත්වය නිසා නමුත් ඒ දේවලුත් මේ සම්පූර්ණ ව්‍යාසන තත්වයේ තිබ්බ ඒ ක්‍රියාවලියට ආනුෂාංගික සහ සම්බන්ධ දේවල් දැන් මේ උතනදී මේ දැන් රටේ කතාබහ ඇති වී තිබෙන තවත් කාරණයක් තමයි මේ නැව රසායනික ද්‍රව්‍ය අඩංගු නැවක් නෙමේ මේ තිබ්බ කාන්දුව මේ තිබ්බ සුළු ගිනි නෙමීම අපි මැඩපවත්වන්නට අපේ ලංකාවේ නාවික හමුදාව මේ ඇතුළු සියලු දෙනා මේ ජලය ඉසේ තමයි කරේ ජලය ඉසීම තමයි කරේ අපි ඒක දැක්කා දැන් මේ කාරණේදී කියන කතාබහක් තමයි මේ ජලය ඉසීම වැරදි කියන කාරණේ මේ රසායනික ද්‍රව්‍ය තිබ්බ මේකට ජලය දුවම මේක ප්‍රතික්‍රියාව දක්වන වේගය වැඩි වෙලා තමයි මේ ගින්න උඩිදුවේ කියන කාරණය කතාබහ ඇති වෙනවා එහෙම තොරතුරු තිබෙනවාද මේ කාරණේ පිළිබඳව මෙහෙමයි මේ ඇත්තටම මම ඕක ඔය කාරණේ සම්බන්ධයෙන් මම एक मम स्थिर वशेन्म किसी मम गमती है मुखद मेके अभी विश्लेषण कर बलान ओणे मेकट पावीची कराद वतुर मे वतुर क्रियाकरे कुहमद कियन एक संबंधी वार्ता मुद ये वार्ता वकीन तो मट मे संबंधी तत्व कथाकर बेह मुखद सामान्य मुले अतीन के मेवागे रसाय एवगे वतुरा दाण्य ने दमन ඒකට විශේෂ වූ ක්‍රමවේදයක් තියෙනවා මේ ක්‍රමවේදය තමයි දීලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඩේන්ජරස් ගුඩ්ස් කෝඩ් නැත්නම් IMDG කෝඩ් එක මේක ඇවිල්ලා සෝලාස් කියන ප්‍රඥප්තිය යටතේ 1974 සෝලාස් කියන ප්‍රඥප්තිය යටතේ ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් ජාත්‍යන්තර නාවික කටයුතු කරන ඒ සංවිධානය විසින් නිකුත් කරන ලද ගයිඩ්ලයින් එකක් තමයි මේ IMDG කෝඩ් එක කියලා කියන්නේ සෝලාස් प्रज्ञप्ति हरहायने काम यम देव रसायनिकयान मे वगे मुहुदु नौवली नतीवेलातीयन प्रश्नेकदी रसायनिक देवल गिनियामेदी एव निवीम सदहा एव गिनियाम सदहा यम किसी लिस्ट एकाक दीला तंग वर्गीकरण दीला दियनो मेवट पाविच्चिकरण नोने मेवाई मेवट पाविच्चिकरण नोने मेवाई एम के मेके वेच्च मुल्लपदियम मम किवपदेयक तमई मे वगे तत्वेकदी වඩාත්ම ආරක්ෂිත ඩිස්පර්සන්ට් එක නැත්තම් ඒකට දාන්න ඕන දේ තමයි ෆෝම් එක නැත්තම් ජෙල් එක කියලා ෆෝම් එක නැත්තම් ජෙල් එක ඔබ දකින්න නැති මේ ඉන්දියාවෙන් අපි ආරාධනා කරාම ඉන්දියාවේ මේ වෙරළ ආරක්ෂක අයට එන්න කියලා ඒගොල්ලන් ඇවිල්ලා දවසක් ඇතුළත වගේ මේ ගින්න නිවුණා ඒක හේතුව මොකද මොකද ඉන්දියාවෙන් අරන් ආවේ ෆෝම් එකයි ජෙල් එකයි ඒගොල්ලන් දැම්මේ ෆෝම් එකයි ජෙල් එකයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරේ මම දන්න විදියට මම වතුර ගැන කියන්න කැමති නෑ මොකද මම ඒක දන්නේ නැති හින්දා දන්න විදියට අපි පාවිච්චි කරේ පවුඩර් එක ඒ පවුඩර් එක මේකට මේ තිබ්බ රසායනියකට කොයි විදියට රියැක් කරාද කියන එක තමයි දැන් හොයලා බලන්න ඕනේ වතුර දැම්ම නම් ඒකත් එහෙමයි මොකද IMDG කෝඩ් එකේ කියනවා ඒ වගේ රසායනික ද්‍රව්‍ය වලට දැමිය යුතු ඒව රියැක් කරන්න නැති රසායනික මොනවද කියන. ඉතින් අපි දන්නවා අපේ ගෙදර විදුලිය කාන්දු වුණොත් එහෙම අපිට වතුර දාන්න බෑ. අපි දාන්නේ සාමාන්‍ය වැලි වගේ දෙයක්. එතකොට කාන්දු වීම නවත් වෙනවා. අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි මෙතන දිත් වෙන්නේ. ඉතින් මේ රසායනික අපි හඳුන ගන්න ඕනේ. ඉතින් ඔතන හොඳම කතාව තමයි මෙතන දැන් යන්නේ. මේ නැවෙන් අපේ ආයතනය අපි නැත්තම් වරාය අධිකාරිය තිබ්බ මේ මේන් කන්ට්‍රෝල් ස්ටේෂන් එකේ තිබ්බ හිටිය හාව මාස්ටර් එයා ලබා ගත්තද මේ කාගෝ මැනිෆෙස්ට් කියන එක. ඒ කියන්නේ මේ නැවේ තිබ්බ කාගෝ සම්බන්ධ ලේඛනය. මම හිතනවා ඒක ලබාගෙන ඇති මොකද ඒක ඇවිල්ලා මූලික කාරණයක් ෆන්ඩමෙන්ටල් දෙයක් ඒක. නැවක් එනකොට ලංකාවේ මුහුදු තීරයට එයා ඉල්ලන්න ඕනේ අපිට එවන්න කාගෝ මැනිෆෙස්ට් එක කියලා. දැන් ඇත්තටම ඊයේ වෙනකොට රිලීස් කරලා තිබ්බා. මොකද පරිසර යුක්ති කේන්ද්‍රෙන් ඉල්ලා තිබ්බා මං හිතන්නේ මේ අර RTI නැත්තම් right to information පනත යටතේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේක දෙන්න එළියට දෙන්න කියලා මේ නැවේ තිබ්බ කන්ටේනර් මොනවාද කියලා. දැන් ඒ ලිස්ට් එක ඊ ඇවිල්ලා තිබ්බා. බාධ්‍යටත් ඇවිල්ලා තිබ්බා. ඒ ලිස්ට් එක අනුව දැන් අපිට තේරෙනවා මොනවද ආපු කන්ටේනර් කියලා. ඒ වගේම තමයි
මීට අමතරව මේ කාගෝ මැනිෆෙස්ට් එකට අමතරව ගන්නවා මේ ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ට් එක. මේ නැවේ ඩේන්ජරස් කාගෝ තියෙනවද කියලා අපේ මුහුදු තීරයට එන්න ඉස්සලා අපේ පෝට් සීමාවට එන්න ඉස්සලා අපි ඉල්ලන්න ඕනේ ඕගලගේ නැවේ ඩේන්ජරස් කාගෝ තියෙනවද කියලා. නැත්තම් එන්න දෙන්න හොඳ නැහැ. ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ට් එකක් එන්න ගන්න ඕනේ. ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ට් එක කියන්නේ සාමාන්‍ය කාගෝ මැනිෆෙස්ට් එකට අමතරව ඉල්ලන්න ඕන දෙයක්. සාමාන්‍ය කාගෝ මැනිෆෙස්ට් එක විතරක් මදි. ඩේන්ජරස් කාගෝ තිබ්බනම් ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ට් එකක් ඉල්ලන්න. ඒක තමයි සාමාන්‍ය විදිය. ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ට් එක බලන්න ඕනේ. ආ දැන් මේකේ තියෙනවා නයිට්‍රික් ඇසිඩ් ඔය වගේ කියන දේවල්. අන්න ඒ දැන් එතකොට දන්නවා හාබ මාස්ටර් මොනවද එහෙමනම් අපි කියන්න ඕනේ මේකට පාවිච්චි කරන්න ඕනේ ඩිස්පර්සන්ස් නැත්තම් මොනවද අපි මේකට ප්‍රතික්‍රියා නොකරන ආකාරයේ රසායනික මොනවද මේකට දාන්න ඕනේ කියන එක ඒ මත තමයි තීරණය වෙන්නේ අර ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ට් එක මත අන්න ඒක සංසන්දනය කරනවා IMDG කෝඩ් එකත් එක්ක ඔන්න ඔක තමයි ක්‍රියාවලිය අපි සෝදානම් මේ කතා බහ තවත් ඉදිරියට රැගෙන යන්නට කිටි විරාමකින් අරතුරුව රැඳී සිටින්න ජාතික මෙහෙවරක් සමග देशपालनिक मट्टमिन सामाजिक मट्टमिन යම් කිසි හානියක් සිදු වුවොත් අපිට බන්ධය කර ගන්නට පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ කියන කාරණේ. හැබැයි පාරිසරික මට්ටමින් අපි මේ ගැන බැලුවොත් අපිට දැන් කියන්නට පුළුවන් ද අපේ සාගර කලාපිට විචර හානිය වටිනාකම මෙපමණයි. අපේ මත්ස්‍ය සම්පතට මෙපමණයි. වෙරළට මෙපමණයි. මේ අවුරුදු ගානක් පුරාවට බලපෑම් එල්ල කළ හැකි මේ අවධානම අපිට නිසියාකාරව තක්සේරු කරන්නට පුළුවන්. ඔව් මං හිතන්නේ දැන් ඇත්තට මේක තක්සේරු කළ නොහැකි තරම් ප්‍රබල දෙයක්. හැබැයි උනාට මේ නීතිමය රාමුවේ ඇතුළත මම හිතන්නේ ඒක අපි තක්සේරු කළ නිවැරදිව කිව යුතුයි. දැන් ඇමරිකාව වගේ රටවල් වල අපි දකිනවා මේ මෙවැනි අනතුරු වලදී තක්සේරු මණ්ඩල තමයි පිහිටවන්නේ. ඔවුන් ඒකේ මැරයින් බයොලොජිස්ට්ලා එහෙම නැත්නම් සාගර සමුද්‍ර ජීව විද්‍යාඥයින් ආර්ථික විශේෂඥයින් මේක අනාගතයට පුරෝකථනය කරලා කොච්චර වසර ගානකට මේක පවතිනවද කියලා පිළිබඳ ප්‍රවීණී මේ වගේ කමිටුවකින් තමයි ලෝකයේ මෙවැනි වන්දි පිළිබඳව සාකච්ඡා වෙන්නේ. මම හිතන්නේ ඒක ගණනය කළ හැකි වන්දියක්. හැබැයි ඒ ගණනය කිරීමෙන් ඒ වෙච්ච හානිය ඌණපූර්ණය කිරීම නොහැකි බව අපි තේරුම් ගන්න ඕනේ. මොකද නැවත කාන්තාරයක් වෙච්ච සාගරයක් නැවත ඒ විදිහටම ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් නැහැ වන්දියකට. හැබැයි අපි විශ්වාස කරනවා වන්දිය ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒකට හැබැයි මේ වගේ විද්වත් මේ මණ්ඩලයක් සකස් කළ යුතුයි. අනික් පැත්තට කියන්න ඕනේ දැන් මීට පෙර අපිට තිබ්බ මෙවැනිම මේ අර නිව් ඩයිමන්ඩ් නෞකාවේ ප්‍රශ්නේ. හැබැයි එතෙන්දී අපි ගණනය කරපු වන්දි මුදලත් නෙමෙයි අවසාන ඉදිරිපත් උනේ. දෙවෙනි එක තමයි ඔවුන් ගෙවලා තියෙන්නේ මා දන්නා තරමින් සමහරට මම නිමරදි නොවෙන්න පුළුවන් මා දන්නා තරමින් අපි දෙපාර්ශ්වෙම එකඟ වූ වන්දියනුත් ඉතාම අවම කොටසක් තමයි ගෙවා තිබෙන්නේ. මම හිතන්නේ මේවා සේරම අත යට ගනුදෙනු වලින් සිද්ධ වෙනවද කියන සැකේ අපිට ඇති වෙනවා. මොකද මේ අපේ නීතිඥතුමා ප්‍රකාශ කළා වගේ මේකේ තියෙන කාගෝ සියල්ල පිළිබඳව ආබ මාස දැනුවත් කරනවා. ඊළඟට අපි තව දකිනවා කටාර් වලට ගියා නම් මේ නැව කටාර් වල නැව ඇතුළට ගියා නම් කටාර් වල තමයි ලෝකෙ තෙල් වලින් ඊටාම ගණන් අඩු තෙල් තියෙන්නේ. එතකොට මේ නැව කටාර් වලදී තෙල් සම්පූර්ණයෙන් පුරවා ගත යුතුයි නැවට. අපිට සැකයක් තියෙනවා දැන් මේ තියෙනවා කියන තෙල් ප්‍රමාණය සැලකීමේදී නැව සම්පූර්ණයෙන්ම කටාර් වලදී පුරවාගෙන නැහැ. එතකොට එතනදී ඒක උනේ කොහොමද? කටාර් වලින් නැතුව මේගොල්ලන් වෙනින් තෙල් ගන්න තැනක් මේගොල්ලන්ට තියෙනවද? එහෙම නැත්නම් කටාර් වලින් මේගොල්ලන්ට තෙල් ලබා දීම ප්‍රතික්ෂේප කළාද මේකේ තියෙන අනතුරුදායක තත්ත්වය හන්දා? හෝ ඊළඟට මේ ඉන්දියානු වරායත් පෞද්ගලික වරායකට එන්නේ. ඒක පෞද්ගලික පරිපාලනයක් තියෙන්නේ. ඔවුන් මේක ප්‍රතික්ෂේප කරන්නේ මම හිතන්නේ ඔවුන්ට මේ පහසුකම් නැතිකම නෙමෙයි. ඔවුන් මේකේ අනතුර දකින්නවා. සහ මම හිතන්නේ මේ නැව දකින්නවා මේක නැවත ප්‍රතිස්ථාපනය කරන්න එහෙම නැත්නම් නිවැරදිව ස්ථානගත කරන්න නැව තීරණය කරනවා මේ වරායෙන් කිරීම වියදම් අධික වැඩක්. ඒක හන්දා අපි මේක ලංකාවට අරන් යමු කියලා. මම කියන්නේ මේක මගේ උපකල්පනය. මේවා සියල්ලම ඇත්තද බොරුද කියලා දැනගන්න පුළුවන් උපකරණයක් නැවේ තියෙනවා. අපි අර ගුවන් යානාවල කියන කළු පෙට්ටිය කියලා ඒකට VDR කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරනවා. ඒකේ කෙටි නම ඒ VDR උපකරණේ හාබ මාස්ටර් එක අපි සාකච්ඡා කරපු ඒවා නැවේ සමාගමත් එක්ක නැවේ කපිතාන්වරු
හෝ ජේෂ්ඨ නිලධාරියෙක් සාකච්ඡා කරපේවා මේ 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 ඉන්දියානු වරායත් එක්ක කටාර් වරායත් එක්ක වෙච්ච සියලුම සංවාද මේකේ කැටි කරලා තියෙනවා මම මේ නැවේ සිද්ධි ආරංචි වූ විගස මගෙන් ඇතැම් මාධ්‍ය විමසුම් මම කිව්වේ ඉස්සෙල්ලාම අපි VDR බොක්ස් එක හෝ ඒකේ තියෙන දත්ත අපේ බාරයට ගත යුතුයි කියලා හැබැයි නැව ගිලෙන මොහොත වනතුරුත් මම විශ්වාස කරන්නේ VDR එක අපි ගත්තා කියලා එතකොට ඒක අපිට තේරෙනවා දෙපාර්ශ්වයම හිතාමතා වංචනිකව මේක ගිල්ලුවද කියන සැකේ එනවා මේ VDR උපකරණය ගැන මම කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ නැව ඇදගෙන යන්න මත්තෙන් අපිට පුළුවන් තර්මල් ඉමේජස් අරගන්න තර්මල් ඉමේජ් වල මුලින්දම සඳහන් වෙනවා කොච්චර උෂ්ණත්වයක් මේකේ තියනවද කියලා. එතකොට අපිට පුළුවන් මේ නැවේ තෙල් තියෙන ප්‍රමාණය හෝ ඒ තෙල් ආශ්‍රිත කන්ටේනර් වල මොකද ලුබ්‍රිකන් ඔයිල් වෙනම තියනවා කියනවා. ඒ සියල්ලේම තර්මල් ඉමේජස් අරගෙන ඒවා ගිනිගෙන නැත්තම් ඒ වගේ රස්නේ නැත්තම් ඒවා වෙන නැව්කාවකට මාරු කිරීමේ හැකියාව අපිට තිබුණා. මේ සියල්ලටම තාක්ෂණයේ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සියල්ල මගහැරියා ඊළඟට මම කියන්න ඕනේ මේ නැව ගිලුනේ සාගරයේ නොගැඹුරු මුහුදු තීරේ ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක්. ඒකේ අපි ගල්පර දකින්නවා, වැලිපර දකින්නවා, කොරල්පර දකින්නවා. මේවට වෙන වෙනම අනන්‍ය වූ ජීවි විශේෂ අපි දකින්නවා. ඉතින් ඒකන්ද අපි යෝජනා කළෙත් මුලදිම මේ අනතුර කළමනාකරණය කිරීමේ නොහැකියාවක් තියෙනවා නම් මේක ගැඹුරු දියට ඇදගෙන යන්න. ඒකෙන් අපේ මුහුදු සීමාව මෙතන ඉඳන් තව කිලෝමීටර් 140ක් තියෙනවා. ඒකන්ද අපේ මුහුදු සීමාවෙන් ඔබට යන්නෙත් නැහැ. අඩු ගානේ නාවික සතකුම් 12ක් ඇදගෙන ගියා නම් මේ ගොඩබිම තියෙන කරන්ට් එක කියලා අපි හඳුන්වන්නේ එහෙම නැත්නම් විශාල දියවැල් වලට හසු වීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. අපි මේක මීට වඩා ජෛව විවිධත්වයේ අඩු සාගර කැළඹුම් අඩු ප්‍රදේශයක මේ නැව ගිලෙන්න හරිනවා. ඉතින් මෙවැනි බැරිම වුණා නම් අපිට එවැනි තාක්ෂණික ප්‍රවේශයකට යාමේ ඉඩකඩ තිබුණා. හැබැයි අපි මම හිතන්නේ ඒවා සියල්ලම අමතක කරලා මම මුලම අවස්ථාවේ කිව්වා මේ නැව එන්නේ ලංකාවේ ගිල්ලන්නද කියලා. අන්තිමට ඒක සත්‍යයක් වෙමින් මේ නැව ලංකාවේ ගිල්ලනු ලැබුවා. මම හිතන්නේ නැව ගිලුණා නෙමෙයි පිරිසක් එකතු වෙලා වංචනිකව හිතාමතා මේ නැව අපේ මුහුදේ ගිල්ලුවා. ඒක තමයි මේකේ ඇත්ත කතාව. මම කැමති යොමුවන්න දැන් මහත්මයා වෙත මේ කියපු කාරණේත් එක්ක හසබදී ඔබතුමාට යොමු වෙනවා. දැන් මේ නැව අපි දන්නවා ගිනිගිනි විනාශ වුණා. ඉන් අනතුරු නැව නැංගුරම්ලා තිබුණේ. ඉන් අනතුරුව ජනාධිපතිතුමාත් සමග අදාළ පාර්ශ්වයන් පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනවා මේ නැව ගැඹුරු මුහුදු තීරයට ඇදගෙන යන්න කියන කාරණය පිළිබඳව. ඉන් අනතුරුව තමයි නාවික හමුදාව සහ අදාළ පාර්ශ්ව කටයුතු කරන්නේ මේ නැව ඇදගෙන යන්නට. මේ නැබ ගිලෙන්නට මේ ඇදගෙන යාම හේතුවක් වුණාද මං කැමති ඒ පිළිබඳව දැනගන්න. මෙහෙමයි දැන් අපි දන්නවා දවස් දෙකකට ඉස්සෙල්ලා මේ නැවට සල්වෝස්ලා ඒ කියන්නේ නැවේ හිමියා නැව් හිමියාගේ මේ ගිවිසුම්ගත සල්වෝස්ලා ආවා නෙදර්ලන්තෙන් දවස් කීපයකට කලින්. නමුත් දවස් දෙකකට කලින් ඒගොල්ලන් නැවට නැගින්න පුළුවන් වුණා. නැගලා ඒගොල්ලන් නිරීක්ෂණය කරලා තිබ්බා වතුර කාන්දු වෙනවා කියලා. उन्न ओक तमाइ गुडक्ट इक्मन तीरने कटे हेतु ने मेक एदगने अन्नोने की इक्मंट एदगने आमे दी तवत् प्रबल पुलवांग कारण तीन पुलवांग मेक गिरे पुलवांग मेतरदी अक्ट विशेष वगे देवल सेलवोस्ला इतोट नैव कैप्टन ला वगे आया मे फिल्म विशेषज्ञ जन्म लागेन को एदगिन एक प्रश्न अखिलेत्र सिद्धविय युत नयन मत वगे अरे बयोडाइवर्सिटी अत जैव विविधत्व तीरनी सह एदगिन युत प्रदेश नमो मेतर तिब्ब प्रश्न देखा मकद एक තිබ්බ අර බංකර් තෙල් එක කොහමද එලියට ගන්නෙ නැත්තම් මේ මහත තවදු උඩක් කොහොමද ලුබ්‍රිකන් ඔයිල් ලුබ්‍රිකන් ඔයිල් තිබ්බා කන්ටේනර්ස් වල ඒක පිළිගත්ත අපේ ආයතන. එතකොට ඒවා අයින් කරගන්න ඕනේ මුලින්ම. මොකද නැව ගිලුනොත් ඒවත් එක්ක පරිසර හානිය වැඩි. නැව ඒවා නැතුව නැව ගිලුනා නම් පරිසර හානියක් ඇත්තටම වැඩි නෑ. මෙතන ආය අර තෙල් වල හිඳ තමයි විශේෂයෙන්ම බොර මේ 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 ඉන්ධන තෙල් ලුබ්‍රිකන් වලට වඩා ඉන්ධන තෙල් හයිඩ්‍රෝකාබන් මිනරල් ඔයිල් කියන જાතිය පර්සිස්ටන්ට් non-persistent ඒ වගේ දේවල් වලින් තමයි ඇත්තටම වැඩි පරිසර හානිය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හින්දා අපිට විශේෂයෙන්ම එන්ජින් එක පැත්තෙන් තිබ්බ ඒ කාරණයේ තුල අපිට බලන්න තිබ්බ අර තර්මෝ ස්ටැට්ස් වලින් එහෙම දෙයක් මෙතන පුළුවන්ද කරන්න බැරිද කරන්න ඒ අනුව මුලින්ම තෙල් ටික ඇදලා ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවෙම තෙල් ටික ඇදලා ගන්න තිබ්බ එතනදී. අරගෙන ඊට පස්සේ එහෙමම ගෙනියන්න හැකියාව තියෙනවා. හැබැයි එතනදී තර තාක්ෂණික ගැටලු වෙනවා. මේ තාක්ෂණය අපේ ලංකාවේ තියෙනවද නැද්ද එහෙම කියලා. නමුත් මුල් අවස්ථාවේ මට උනත් තේරුනේ මේක ඇදගෙන යාමේ තත්ත්වයක් මේ නැවට තිබෙන්නේ නැහැ. මොකද නැව ඉතාමත් අස්ථාවර වෙලා තිබෙයි. නැව ස්ටේබල් නැහැ. එහෙම තත්ත්වයක තුල ඇදගෙන යාම කියන එක ඊටත් වැඩිය
අවධානම් සහිතයි ඉති ඒක හින්දා තමයි ගොඩක් වෙලාවට මේ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අර මේ නායන කිව්වා වගේ මේ පිළිබඳ විශේෂඥ කමිටුව පීටවන විශේෂඥයන්ගේ කමිටුව පීටවන්න ඕනේ ඒ නැතුව වැඩක් නැහැ මොකද වෙන රටවල දැන් මම අධ්‍යයනය කරලා තිනු ඔය වගේ සිද්ධි ඔයිට වඩා ලෝකේ ලොකු තෙල් නැව් මේ අනුතරපත් වෙලා දිනු එතෙන්දී මේ රටවල් කරන්නේ විශේෂඥ කමිටු ගේනවා කමිටු ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් කතා කරනවා නායන මත එක්කෝගේ ඒ ඒ පිළිබඳව මේගොල්ලෝ රිපෝට්ස් දානවා ඒ රිපෝට් අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් මොනවද දැන් අපි හිතමු උදාහරණයක් ඇටට එක්සන් වැල්ඩස් කියන නැව මේ අපදාවට ලක් වුණාට පස්සේ ඒ පිළිබඳව කරපු දේවල් මොනවද කියන එක විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් ඔයිල් පොලියුෂන් ෆන්ඩ් එකේ IOIITO IOPF කියන එකේ වෙබ් ඒගොල්ලන්ගේ තියෙනවා ඒ ලේඛන IMO වෙබ්සයිට් එකේ ලේඛන තියෙනවා ඒ වෙබ්සයිට් වල තියෙනවා මොනවද 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 පියවර ගන්න ඕනේ කියන එක ස්ටෙප්ස් මේ මේවා පිළිබඳව ස්ටෙප්ස් තියෙනවා මේ පියවර ඉතින් අනේ ඒව බලන්නේ ඔයා පරිශීලනය කරන්න ඕනේ මොකද ඒකයි මම කිව්වේ අපිට මේ වගේ සිද්ධියක් එකපාරටම වුණාම අර කොහොම අපේ දැනුම අමතක වෙලා මේ අපි පිස්සු වගේ නටන්න බෑ දැන් මේ ඔබතුමා මේ ඉහතදී අපත් සමග සම්බන්ධ වූ මොහොතක කිව්වා දැන් මේ කටාර සහ ඉන්දියාවේ මේ බරායන් වලින් මේකට මේ තිබ්බ ඇසිඩ් කාන්දුව හදන්න නඩත්තු කරීමේ කියන කාරණිය පිළිබඳව කතා කරද්දී ඒක ඒගොල්ලොන්ට හැකියාවක් නැහැ කියන කාරණේ ඒගොල්ලෝ දැනුම් දුන්නේ නනතුරුවයි ලංකාවට ආවේ ඔබතුමා කිව්වා එක් එක් බරායන් වලින් යුතුයකමක් සහ නීතිමය බැඳීමක් තියෙනවා මේ බබ ඉදිරියට නැව ගමන් කරන වරායට දැනුවත් කරන්න යම් කිසි හේයකින් අපි තවම මේ පිළිබඳව තොරතුරු දන්නේ නැහැ ලංකාවේ වරායට මේ පිළිබඳව දැනුමක් කර තිබුණා නම් අපිට අයිතියක් නැද්ද මේ නැබ අපේ මොහොදු සීමාවට අතුරත් නොවන විදිහට නවත්තන්න අනිවාර්යයෙන්ම පුළුවන් අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා ඒකෙන් මම කිව්වේ අර අපිට ඇත්තටම අර ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ටෝ එක අරගෙන බලලා ඒ අනුව තීරණය කරත් අපිට පුළුවන්කමක් තියෙනවා ඒ වෙලාවේ ඇතුළට යන්න එපා එහෙමනම් අපිට කියන්න තිබ්බා අපේ කෝට් එකට කියන්න පුළුවන් ඕගොල්ලන් අපේ සීමාවෙන් එළියට යන්න අපි එතනට ඕගලන්ට සල්වර්ස්ලා එවන්නම් ඕන්නම් අපෙන් දෙන්නම් නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ගිවිසුම්ගත සල්වර්ස්ලා මෙතනට ඇවිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන් මොකද අපි අපේ මුහුදු සීමාව ආරක්ෂා කිරීමනේ අපිට වැදගත් වෙන්නේ අපිට බැරි කමක් නැහැ ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරන්න නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි අර ඩේන්ජරස් කාගෝ මැනිෆෙස්ටෝ එක අරගෙන තෝකක් දැකලා ඕක අපි කරේ නැත්නම් එහෙනම් තමයි ඒක තමයි අපේ වැරද්ද. නමුත් මම ඔබ කියපු ප්‍රශ්නෙට තව ඌනපූර්ණයක් කරන්න කැමතියි. දැන් ඔබ දැන් මේ නයනක් කිව්වා මෙතන කටාර් වලට ගියා ඉන්දියාවට ගියා. හරි. අපි හිතමු මේ නැවට ඒ පරායන් වලින් මේ සේවය දෙන්න බැරි වුණා කියලා. ඒගොල්ලන්ට පහසුකම් නැහැ හෝ මොකක් හෝ මොකද කොළඹ පරාය කියන්නේ ලෝකයේ තියෙන 21 වෙනි දැන්ට තියෙන 21 වෙනි පරාය. කියන්නේ ලොකු පරාය කොහොමද පහසුකම් දෙන්න පුළුවන් වරාය. හමාත් සහ ඉන්දියාවේ ඒ වරායම ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ තාම. අපි තරම්. එතකොට ඒගොල්ලන්ට හිතන්න පුළුවන් හරි අපි ඊට වැඩිය සේවයක් දෙන්න පුළුවන් අපිට ආවොත් වැඩේ ෂුවරකට වෙනවා කියන එක. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජාත්‍යන්තර නැත්තම් අපි කියන්නේ මේ මැරිටයිම් ලෝ එකේ නාවික නීතියේ තියෙනවා සිද්ධාන්තයක් මුහුදට නැවක් දානකොට ඒ නැව මුහුදු යෝග්‍ය විය යුතුයි. මේකට කියනවා සීවර්තිනස් කියලා. මේ සීවර්තිනස් එක කොටස් තුනක් තියෙනවා. ටෙක්නිකල් සීවර්තිනස්. ඒ කියන්නේ නැත්තම් තාක්ෂණික යෝග්‍යතාවය. වොයේජ් සීවර්තිනස්. ඒ කියන්නේ යන්න ඕන ගමනට යෑම සඳහා නැව යෝග්‍ය වෙන්න ඕනේ. අනිත් එක තමයි කාගෝ වර්තිනස් කියන එක. නැත්තම් නැවේ තියෙන කාගෝ යෝග්‍ය වෙන්න ඕනේ. දැන් මේ තුලම අදාළයි නැවේ යෝග්‍යතාවයට කියලා. යෝග්‍යතාවය කියන්නේ සහතික කියන්නේ. දැන් අවසාන වශයෙන් නැව පිටත් උනේ ඉන්දියාවේ ලංකාව බලාගෙන. ඉන්දියාවේදී අනිවාර්යයෙන්ම දැන් මම මුලදී මේ කාරණේ ඇත්තටම ඉස්මතු කරේ නැහැ. මොකද මටත් අවශ්‍ය වුණා මේ පිළිබඳ සාක්ෂි ලබා ගන්න. මොකද මම කැමති නැහැ සාක්ෂි නැතුව කතා කරන්න කිසි දෙයක්. මම සමහර වෙලාවට මම කියනවා මම දන්නේ නැහැ කියලා කතා කරනකොට. ඉතින් ඒකට හේතුව තමයි දැන් අපිට පෙනී ගිහිලා තියෙනවා. ඉන්දියාවෙන් පිටත් වෙනකොට මේ නැවේ කැප්ටන් දන්නවා මෙතන ලීක් එකක් තියෙනවා කියන එක. දැන් ඒක establish නැත්තම් ඒක සනාත වෙලා තියෙන්නේ. එහෙම යා දන්නව නම් ඒ නැව මුහුදට යෝග්‍ය නැහැ. යෝග්‍ය නැත්තම් එයාට කොළඹ වරායට එන්න බෑ. කොළඹ අපේ ලංකාවේ මුහුදු සීමාවට එන්න බෑ. යෝග්‍ය නැති නැවක් අපේ ලංකාවේ මුහුදු සීමාවට ගේන්න බෑ. මේක අපරාධයක්. එහෙම ගේන එක. එතකොට මේ යෝග්‍ය නැති නැවක් මෙතෙන්ට ගෙනාවා කිසිම ඩිස්ට්‍රස් කෝල් එකක් එයා දුන්නේ නැහැ.
මේ ඩිස්ට්‍රස් කෝල්ස් ගැනත් අපේ කට්ටිය කතා කරා. ඇයි යා ඩිස්ට්‍රස් කෝල් දුන්නේ නැත්තේ කියලා. එයා ඩිස්ට්‍රස් කෝල් එකක් එහෙම දෙන්න ඕනේ මේ නැව මෙන්න මෙහෙම තියෙනවා ලීක් එකක්. එහෙමනම් එයාගේ සල්වර්ස් අර පුළුවන් මුහුද මැදදී ඔය දෙයට යොමු වෙන්න. අපේ මුහුදට එන්න ඕනේ නැහැ. අපේ මුහුදට ගෙනාවේ මුහුද ගෙනාවේ ඒ නැවේ කැපිටාන් යෝග්‍ය නැති නැවක් අන්සීවර්ටිස් වෙසල් එකක්. එතකොට එයා එහෙම ඩිස්ට්‍රස් කෝල් එකක් ගෙනල්ලා හරි එයාගේ හිතුමතේට පුළුවන් ඕනනම් එයාට පේනවා නම් යම්කිසි ලීකයක් තියෙනවා ඒ කන්ටේනර් එක තුල කියලා එයාට පුළුවන් ඒක නැවෙන් එලියට දාන්න. මුහුදට දාන්න පුළුවන්. ඒ මුහුදට දානවා කියන්නේ ඒකට ක්‍රියාවලිය ඇතුළේ ජෙටිසන් කියලා කියන්නේ අපි. මැරිටයිම් ලෝ වල. ජෙටිසන් කරන්න පුළුවන්. ජෙටිසන් කරොත් ඔය අද වෙච්ච හානිය අවම හානියක් වෙන්නේ. මෙච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. අවම හානියක් වෙන්නේ. නැත්තම් එයාට පුළුවන් එයාට ඒ කන්ටේනර් සමහරවල් යට තිබ්බනම් යටම තිබ්බනම් එයාට ගන්න බැරි නම් එයාට පුළුවන් එහෙනම් සල්වර්සට ඩිස්ට්‍රස් කෝල් එකක් දාලා කියන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා වහාම එන්න ඊට පස්සේ සල්වර්සට පුළුවන් ලොකු ෂිප් එකක් අරන් ඇවිල්ලා කන්ටේනර් එකෙන් එක අරගෙන අර ලීක් වෙච්ච කන්ටේනර් එක පස්සේ අරගෙන ඒගොල්ලන්ට නැව යෝග්‍ය තත්ත්වයටපත් කරන්න. ඉතින් මෙන්න මේ යෝග්‍යතාවය නැති එකත් අද වෙනකොට ලොකු ප්‍රශ්න. දැන් ඔය යෝග්‍යතාවය නැතිවීමේ ප්‍රබල කාරණයක් වුණා මේ වකාෂියෝ කියලා නැවක්. දැන් ගිය අවුරුද්දේ ඔය අපේ නිව් ඩයමන්ඩ් එකක් කාලෙම सिद्ध उना मे वकाशियो कीन नव ओय वगेम मुहुदु परिसर दूषण एकट लक्कुडक लक्करा मुरुसिय मुरुसी दूपते मुहुद मुहुद परिसर लक्करा मॉरिशस एतकोट ए नवे हिटिया चीफ ऑफिसर लंका वेक्कने तामत ए अत्तनंग वे इन्नी मम यागे नीतिज्ञ हटिया लंकावेन वेड करनो मम लंकाविंदगेन मुरुसिये इन्न नीतिज्ञवरयाट उपदेश देनवा मेन्न मे विदिहट करन्न मे विदिहट करन्न कियला मोकद ए मनुष्य अपे मनुष्य एकेहिंद अपि एयागे पौले अय मावत एक संबंध वेला विशेषयेन्म मे इंटरनेशनल ट्रांसपोर्ट फेडरेशन एकत एक्क वेड करनवा मेया बेरगन्न एतन्दि उने मुरुसिये नीति कट्टिय किव्वा एक तदटम वेड करा एगोल्लन् ए रट तदटम वेड करा मे अवस्थावेदि एगोल्लन्गे परिसरयट वेच्च हानियट एगोल्लन् क्वा मेक योग्य नै මෙහෙම ගෙනාපු එකෙන් මෙතන මෙතන ලොකු ප්‍රශ්නමක් ගැතිබ්බා ගෙනාපු එකෙන් අපි කියනවා අපේ මූද සීමාවට ලඟ වෙනකොට ඒ කියන්නේ 12න් එළි අතුලට එන්න තියෙන්න ඕනේ right of innocent passage ඒ කියන්නේ තමන් ඉතාමත් නිහතමානීව එන්න ඕනේ අපේ මූදට කිසිම විදියකට මේ වගේ ප්‍රශ්නත් ගත වෙන්න බෑ right of innocent passage කියනවා ඒ කියන්නේ රටේ නීතිින් වලට අනුකූල වෙන්න ඕනේ security and ඕඩර් කියන දෙකට අනුකූල වෙන්න ඕනේ. එතකොට මේ right of innocent passage එක මේ ආකාරයෙන් මෙතනදිත් මේක අයිතිවාසිකමක්. නමුත් මේ අයිතිවාසිකම උල්ලංඝනය කරලා මේ මුරුසියේදිත් ඕක තමයි උනේ. ඔය වයික් වකාශියෝ කියන නැවට. ඒගොල්ලන් නඩු දැම්මේ breach of right of innocent passage. ඒ කියන්නේ ඒ right of innocent passage එක කඩ කරලා තියනවා මේ නැව අපේ සීමාවට එනකොට කියලා තමයි මුරුසියේදිත් දැම්මේ. ඉතින් මම කියනවා මෙතනදිත් මේ නැව යෝග්‍ය නැහැ මුහුදට එන්න අපේ සීමාවට එන්න ඒ යෝග්‍ය නැති නැවක් මෙහෙම ආපු එකෙන් right of innocent passage එක ඒක විශේෂයෙන්ම සඳහන් වෙනවා ජාත්‍යන්තර මුහුදු පිළිබඳ ප්‍රඥප්තියේ law of the sea convention එකේ. ඒ වගේ pollution damage එකක් කරන්නත් බෑ. මම මේක විශේෂයෙන්ම කියනවා pollution damage එකක් කරන්නත් බෑ right of innocent passage එක තුල. අපේ රටට සිදුව තිබෙන මේ අවදානම් සහගත මොහොතක මේ තත්ත්වයේ පිළිබඳව අද කතා බහ කරන්න එක්ස්ප්‍රස් වෙල් නෞකාවෙන් අප සෝදානවන්නේ කෙටි විරාමයක් සඳහා යවන්නට ඉක්මනින්ම අපතත් ඔබවම මේ බලාපොරොත්තු විරාමයෙන් අනතුරුව නැවතත් ජාතික මෙහෙවරත් සමගින් අපි යොමු වෙනවා නායක මහත්මයාට දැන් මේ පරිසරයට වෙන හානිය පිළිබඳව අපි අවධානය යොමු කරන්නට බෑ මේ මොහොතේදී සිදුව තිබෙන බහානියක් අපි බලාපොරොත්තු වෙන්නේ අපි පතන්නේ නැහැ මේ ඉන්ධන මේ ජලයට මුසු වෙන්නේ කියන කාරණේ යම් කිසි හේකින් නිවන් සිදුවීමක් සිදු වුණොත් අපිට වසර ගණනාවක් කොපමණ වසර ගණනාවක් මේ බලපෑම් කර ලක් වේද අපිට මත්සයත් ස්වැන්න මොකද අපේ රටේ ජනතාව එදිනෙදා ජීවිතයේදී මේ පරිසරයත් එක්ක බැදී කටයුතු කරන ජනතාව කොහොමද අපිට මේ කාරණේ බලපාන්නේ? ඔව් දැන් මේකේ අපි විශ්වාස කරන මේ ඉන්ධන අපේ ප්‍රාර්ථනාවත් ඇත්තටම නොවේවා කියලා මේ ඉන්ධන එළියට පැමිණීම මෙහිදී ඉන්ධන එළියට ආවොත් කාන්දුවීමක් වෙලා අපි ඒක මේ ෆයර් බූම්ස් වලින් නතර කරගෙන රසායනිකව හෝ ගිනි තබා විනාශ කළේ නැත්නම් තමයි මේක වෙරළට එන්නේ. එතකොට සාගරවල තිබෙන උඩ තිබෙන කොරල් පරවල මේක සම්බන්ධ වීමක් සිද්ධ වෙලා ඒ වගේ කොරල් ඇතිවීමේ අවදානම කියන අර බූබාවා කියන ඒ තත්ත්වය විනාශ වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක
බොහෝ කාලයක් පවතින්න පුළුවන් ඒක කොච්චරද කියලා අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ මේක ගොඩබිමට පැමිණෙන සාගර ජීවීන් සියලුම දෙනා මේකට කුරුල්ලන් වෙන්න පුළුවන් සාගර ශීරපායින් වෙන්න පුළුවන් දැන් මේක මීගමු වෙලේ මේ මේ පවතින සුලං රැලිය එක මේක මීගමුට එහා ගියොත් අපි ලෝකයේ ඉතාම දුර්ලභම සාගර ශීරපායියල සැලකෙන මුහුදු උරන් අපි ඩියුගන්ස් කියලා හඳුන්වන ඒ විශේෂයට මේකෙන් බලපෑමක් වෙන්න පුළුවන් ඊළඟට මීගමුවත් එක්කම තියෙනවා මේ ඒ අපේ තීරයේම විශාල කඩුලාන පරිසර පද්ධතියක් ඒ කඩුලාන පරිසර පද්ධතිය වල තමයි ඒ වගේ කයිරු මුල් මැද තමයි බොහෝ මත්සීන් බිත්තර දාන්නේ ඒ බිත්තර සහ උන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් ඒ මත්සීන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් ඔක්සිජන් අඩු වෙලා pH අගේ වෙනස් වෙලා සාගරයේ ඇතුළත අභ්‍යන්තරිකව විශාල වෙනස්කීම් සිද්ධ වෙන්න පුළුවන් මේවා ඉතිහාසයේ විවිධ තැන්වල වෙලා තියෙන ඉතින් අපි විශ්වාස කරන්නේ දැන් අපි විශ්වාස කරනවා මේ මොහොතේ මේ නැව ආසන්නයට කිමිදුම් කරුවන් බස්සන්න ඕනේ. එහෙදි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සාමාන්‍ය කිමිදුම් ඇඳුම් කට්ටල නෙමෙයි මේ වෙලාවේ අඳින්න ඕනේ. මොකද ඒවා ඇඳීම අපිට හිතෙනවා සමහර විට මේ අර දැලේ එකම මාළුවෙක්වත් රැඳී නොසිටීමෙන් මුහුදයට යම්කිසි රසායනික වෙනසක් වෙනවද කියලා. ඒකන්ද අපිට ඒ ජීවිතවල වගකීමක් වෙන. ඒකන්ද අපි හිතන්නේ ඩ්‍රයි සූට්ස් එහෙම නැත්නම් මේකට විශේෂයෙන් සකසන ලද විශේෂයෙන් පුහුණු වලත් අය ඉන්නවා නාවික හමුදාවෙත් ඉන්නවා. එවැනි කිමිදුම් කරුවන් බස්සා මේ නැවේ දැන් තෙල් තියෙන්නේ කොහමද? මේ රසායනික විපර්යාසයක් තියෙනවද කියන කාරණය සොයා බැලිය යුතුයි. ඒ හරහ තමයි ඊළඟ ක්‍රියාවලිය මොකද්ද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ. හැබැයි මේ අපි නැවත නැවත මතක් කරනවා මේකෙන් යම් වන්දි මුදලක් අපේ රටට ලැබුණොත් ඒ වන්දි මුදලෙන් මේ ෆයර් බූම්ස්යි ඒ වගේම මේ ගිනි නිවන යාත්‍රායි මෙවැනි අනතුරක් අපි මොකද අපි ජීවත් වෙන්නේ ඉතාම ක්‍රූෂල් එහෙම නැත්නම් ඉතාම තීරණාත්මක නැව් මාවතක. අපි මේ නැව් ගැන විශාල වර්ණනා කරනවා අපේ වරාය ගැන වර්ණනා කරනවා අපි මේ සියල්ල කරන ගමන් මෙවැනි අනතුරක් සිද්ධ වුණොත් ඒකට අවශ්‍ය කරන ප්‍රාථමික දේවල්වත් අපි සතුව නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ වන්දි මුදලෙන් ස්ථිර වශයෙන්ම මේ වන්දි මුදලෙන් නැවත මෙවැනි අනතුරක් කළමනාකරණය කිරීමේදී අවශ්‍ය වෙන සියලුම දේවල් ලබා ගැනීම සහ ඒවා නිසි ආයතනයකට දැන් අපි දන්නවා මේ සමුද්‍ර ජීව අධිකාරිය සමහර ආයතන නිින්දෙන් නැගිට්ට වගේ ඇවිල්ලා වැඩ කළේ. ඉතින් එහෙම ආයතන වලට මේවා දීලා කොහරි ගබඩාවක දිරා යන්නේ නැතුව මම හිතන්නේ සාගරයත් එක්ක නිති ගනුදෙනුවක් තියෙන විශේෂ පුහුණුවක් ලබා දීලා නාවික හමුදා වගේ ආයතනයකට මේවා ලබා දිය යුතුයි. මේ වෙනස සිද්ධ නොවුනොත් අපි විශ්වාස කරන්නේ අපිට දිගටම කතා කරන්න පුළුවන් මේ වැනි අනතුරු පිළිබඳව. මම තව එක ඉතාම සුළු දෙයක් කියන්නම්. මොකද ඉස්සර තිබ්බ ලෝකයේ සම්මතයක් මේ නීතිඥතුමා මට වඩා හොඳින් මේ ගැන දන්නවා. සමහර අප්‍රිකානු කල්ලතෝනි රාජ්‍ය අවට මුහුදට ගිහිල්ලා තමයි ඒ නැව් ගිල්ලවන්නේ. මොකද ඒ වගේ වන්දි ගැනීමේ සූත්‍රයක් නැහැ. පාලකයාට යම් මුදලක් දුන්නම ඒ වන්දි කතාවකුත් නැහැ. සාගර ජීව විවිධත්වය ගැන කතාවකුත් නැහැ. එහෙම නැව් කලාප තිබුණා. දැන් ලෝකෙ දියුණුයි. අපි විශ්වාස කරනවා මේ සිද්ධ වෙමින් තියෙන එවැනි කල්ලතෝණි එහෙම නැත්නම් බනානා රිපබ්ලික් රාජ්‍යයක් තත්වයට අපි පත්වීමද කියන එක අපි විශ්වාස කරනවා. මොකද මේ නැව් ගිල්ලවන්න ඕන වුණාම යෝග්‍යතාවයෙන් නැති නැව් අපේ මුහුදු සීමාවට ඇවිල්ලා මේ මේ ඉතාම අපි අර කියනවනම් මේ මෙලෙච්ච වැඩේ සිද්ධ කරනවා කියන සැකේ අපිට ඇති වෙනවා. ඒකන්ද අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන් කරුණා කරලා බනානා රිපබ්ලික් එහෙම නැත්නම් කෙසල්ගෙඩි අධිරාජ්‍යයක් නොවේ කියලා පෙන්වන්න මේක සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නැත්තම් හිතාමතා මේක දෙපාර්ශ්වයම නීතිය ක්‍රියාත්මක නොකරනවා කියනවනම් අපිට සිද්ධ වෙනවා මේ රට කල්ලතෝනි රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා කියන එක කියන්න. නැවතත් අර අප්‍රිකානු කලාපයේ ඒ විවිධ පාලකයෝ ඒ කියන්නේ නමට පාලකයෙක් ඉන්නවා හැබැයි ඒක මේ විවිධ අය පාලනය කරන්නේ එවැනි තත්ත්වයක්ද ලංකාවේ තියෙන්නේ කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. ඒක හන්ද ඒ වෙනුවෙන් කටයුතු ගන්න කියලා අපි ගෞරවයෙන් සියලුම බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා. අවසන් වශයෙන් දැන් මහත්මයා දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ තෙල් කාන්දුවක් නොවි දැන් නැව මුහුදුබත් වෙන එක අපිට ස්ථිරයි. යම්කිසි එකකින් මේ ස්ථානයේම මේ නැව මුහුදුබත් වුණොත් ලංකාවේ මේ මින් ඉදිරියට මේ නාවික කටයුතු වලට යම්කිසි වූ බලපෑමක් සිදු වෙනවාද කියන කාරණය සහ මං ඊටත් එක්කම මේ ප්‍රශ්නෙත් එකතු කරන්න කැමති මේ නැබෙන් අපිට ලබා ගන්න තිබෙන වන්දි මුදල පිළිබඳව මේ නීතිමය කටයුතු පිළිබඳව කොහොමද දකින්නේ? දැන් ඇත්තටම ප්‍රශ්න දෙකක් ඇහුවා ඉමේෂා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ නැව් මාර්ගය සම්බන්ධයෙන්. දැන් මේ නැව ආවෙත් හරි නැව් මාර්ගයනේ. හරි නැව් මාර්ගයෙන් තමයි ඇවිල්ලා මේ අපේ වරායට අතුල් වෙන්න ආවේ. ඉතින් දැන් මේ නැව ඊට පස්සේ ඇදන් යන්න ගියාට ඇදන් යන්න ලොකු පරිසර මේ ප්‍රමාණයකට ඇද දුරකට ඇදන් යන්න හම්බුනේ නැහැ. පොඩි දුරකට විතර ඇදන් ගියේ. ඉතින් ඒකෙම තේරෙනවා අපේ මේ ඉතාමත් අත්‍යවශ්‍ය නැව් මාර්ගයක් ඇතුළත තමයි මේක තියෙන්නේ කියන එක. ඉතින් සමහර කට්ටිය කියනවා නෑ මේකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ එහෙම කියලා. ඔය මොන තර්කය ආවත් මෙතන තියෙනවා මේ දැන් නැව කියන්නේ නැවක් නෙමෙයි.
දැන් මුහුදුපත් උනාට පස්සේ නැවට වෙන නමක් තියෙනවා. ඒකට කියනවා රෙක් එකක් කියලා. ඒ රෙක් එකේ දැන් අපි රෙක් එක මෙතනින් අයින් කරන්න ඕනේ. ඒ වගකීම තියන්නේ සාමාන්‍ය ජාත්‍යන්තර නීතියේ තියෙන්නේ නැව් හිමියාට. නමුත් මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය රෙක් රිමූවල් ප්‍රඥප්තිය නයිරෝබි කන්වෙන්ෂන් කියලා අපි කියනවා. මේකත් අපි තාම ලංකාව අර මම කිව්වා වගේ මේකට පාර්ශවයක් කියලා නැහැ. වෙන ජාත්‍යන්තර නීති වගේම මේකෙදිත් පාර්ශවයක් කියලා නැහැ. දැන් ඒ නීතිය කියන්නේ නැව් හිමියාට තමයි වගකීම තියෙන්නේ මේක අයින් කරගන්න. දැන් අපිට එහෙම ජාත්‍යන්තර නීතියේ පාර්ශවයක් කියලා නැති හින්දා අපේ නීතියේ ඒ ප්‍රතිපාදන නැති හින්දා අපිට තියෙන්නේ එකම ප්‍රතිපාදනය දැන් මර්චන්ට් ෂිපින් ඇක්ට් එකේ නැත්නම් අපේ වෙරළ නාවික පනතේ තියෙනවා යම්කිසි පොඩි වගන්ති ප්‍රමාණයක් මේ රෙක් අයින් කරන එක සම්බන්ධයි. ඉතින් ඒ අනුව කරලා නමුත් ඒ අනුව කරන්න පුළුවන්. නමුත් වන්දි ගැනීමේදී ඔන්න ඔය වන්දියත් අපිට පුළුවන් වෙනවා මේකෙදී අයි මේ අයින් කරගන්න ගිය වන්දියක් විදියට අපිට ලබා ගන්න. ඉතින් අයින් කරගන්න පුළුවන් නීතිමෙන් නීතියෙන් අපිට ලබා ගන්න පුළුවන් ඒ වන්දිය. එතකොට අනිත් එක තමයි ඔබ අහගත් ඇහුවේ මගේ. දැන් නීතියෙන් මම බලාපොරොත්තු වෙනවා. ඔව් නීතිමේ ප්‍රතිපාදන දැන් මම කිව්වා අපිට දැන් කරන්න තියෙන්නේ පවතින නීතිය තුල විතරයි. මොකද මේ අවස්ථාවේ එනකොට මම හැමදාම අවුරුදු 10ක් විතර කියලා තියෙන මේ නීති වෙනස් කරන්න නීති අලුත් කරන්න අලුත් නීති ගේන්න කියලා. නමුත් දැන් වෙනකොටත් මේක වෙන්නේ නැහැ. මේ තත්ත්වය එනකොටත් මේක උනේ නැහැ. ඒක නිසා දැන් අපිට වෙලා තියෙන්නේ පවතින නීතිය තුල වැඩ කරන්න. එහෙමනම් අපි පවතින තීත්‍ය තුල හරි පුළුවන් තරම් උපරිමයෙන් වැඩ කළා උපරිම සහනය උපරිම වන්දිය මේ රටට ලබා දෙමු. අර ඔබ මුලින් පවසුවා වගේ ඉමේජ් අපි මේ කරන්නේ අනාගත පරපුරට දෙයක් ඉදිරි කරලා යන එක මිසක් මං හිතන්නේ අපේ ජීවිත කාලය තුල මේකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් එයි කියලා. මොකද මේ නයනා කිව්වා වගේ අවුරුදු 30ක බලපෑමක් තියෙනවා නම් මේක අපිට හිතා ගන්න පුළුවන්. එහෙමනම් මේ මුහුදේ මේ පරිසරයෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් ඉන්නේ අවුරුදු 30කට පස්සේ උපදින ළමයින්ට අවුරුදු 30කට පස්සේ ඉන්න මේ ලංකාවේ පුරවැසියන්. හොඳයි බොහොම ස්තුතිවන්ත වෙනවා මොදුහා නාවික නීතිය පිළිබඳ විශේෂඥ ආචාර්ය ඩෑන් මාල්ක කුණසේකර මහත්මයාටත් ඒ වගේම පරිසර වේදී නායක කරන්වැල්ල මහතාටත් මේ මොහොතේදී රටක් විදිහට අවධානය යොමු කළ යුතු කරුණක් පිළිබඳව පුරා හෝරාවක් මුරලිය අපත් සමග සාකච්ඡා කිරීම පිළිබඳව ඔබ දෙපළට නැවත ස්තුතිවන්ත වෙනවා. සෝදානබන්නේ අතුරුපෙන් සමුගන්නට අපි හෙටත් ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන ඔබට සුබදායක දවසක්.